වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ නායක ආදරණීය අලෝක් කුමාර සනායක සහෝදරයා වෙනසරයි. ඒ වගේම අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ආදරණීය ඉන්ද්‍රජිත් සිල්වා සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම සහෝදරවරුනි, සහෝදරියනි, මහත්මා මහත්මියනි, සහභාගී වන සහෝදරවරුනි, සහෝදරියනි, හිතවතුනි, හිතවතුනි, මාධ්‍යවේදී හිතවතුනි, හිතවතුනි, අද අපි මේ නුගේගොඩදී මේ වෙලාවේ රැස් වෙන්නේ කුමන කාරණයක් මතද කියන එක පිළිබඳ මම හිතන්නේ මෙතන ඉන්න කාටවත් ප්‍රශ්නාර්ථයක් නැහැ. රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරලා තිබෙනවා, ව්‍යාකූල තත්ත්වයකට ඇද දාලා තියෙනවා. උත්සාහ කරමින් ඉන්නවා රට දෙකට බෙදන්න. මහින්ද රාජපක්ෂගේ ගොඩයි, රනිල් වික්‍රමසිංහගේ ගොඩයි කියලා ජනතාව ගොඩවල් දෙකකට බෙදන්න සූදානම්ව වැඩ පිළිවෙලා යනවා. අපි රැස්වලා ඉන්න සහෝදර සහෝදරයන්ට කියන්න ඕන, අපි ඒ ගොඩවල් දෙකෙන් එකකවත් නැහැ. නමුත් අපි එක ගොඩක ඉන්නවා. ඒ ගොඩ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉන්න හඬනගෙන ජනතාවගේ ගොඩේ තමයි අපි ඉන්නේ. අනිත් පැත්තේ ඉන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ගොඩ. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ගොඩට එරෙහිව හිටගන්න ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව තමයි අද මේ මෙතන රැස් වෙලා තියෙන්නේ. ඒ ඉස්රායිලෙකට තමයි ඔබ අපි අද කතා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු වැඩේ පිළිබඳව ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ දැන් මේකට යන කතාවක් දන්නවා. බොහෝ දුරට අදහසක් තියෙනවා. අපි ජනතාවේ මුක්ති පෙරමුණ විදියට මේ රටේ ඉතාම විවෘතව කියන්න ඕන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ දශමයයිද, ඒ දශම රැකගන්න වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි, තව ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තට තව දශමයක් හරි දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ දිනා ගැනීම වෙනුවෙන් සෑම කටයුත්තක්ම කරනවා. මොකද ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කිරීමේ ලංකාවේ බැටකාපු ප්‍රධානම ව්‍යාපාරය, ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි. අපි තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කිරීමෙන් බරපතල වන්දි ගෙව ව්‍යාපාරය. නිදහසෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කිරීම නිසා මේ රටේ වැඩිම වන්දි ගෙවන්න සිද්ධුනේ අපිටයි උතුරේ ජනතාවට. ජනතා විමුක්ති පෙරමුණේ අපිටයි උතුරේ ජනතාවට. එනිසා අපි ඉතාම පැහැදිලි ස්ථාවරක ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේදීද එළියේදීද ඕනෑම ස්ථානයකදී ඒ වෙනුවෙන් පෙරමුණ අරගෙන සටන් කරන බවට අද අපි ජනතාව ඉස්සරහා සමත කරනවා. සමත කරනවා. එනිසා අපිට තියෙන්නේ ගොඩවල් දෙකයි. මේ නිශ්චිත වෙලාවේ ගොඩවල් දෙකයි. එනිසා අපි කවුරුත් එකතු වෙලා හරි ගොඩේ හිටගෙන හරි ගොඩට එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේනගේ, මහින්ද රාජපක්ෂගේ, රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහන් වලට එරෙහිව ජනතාව පෙළගස්සලා ජනතාවාදී බලයක් ගොඩනගලා ඒ හරහා රටේ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ගොඩනගන්න ඕන. 20 වෙනි සංශෝධනය ගෙනාවෙත් ඒකට. කවුරු දන්නවා 20 වෙනි සංශෝධනය ගෙනාවෙත් ඒකට තමයි. සමාජවාදය කියන්නේ නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය තවත් පියවරක් තියාගෙන. දැනට අපි කියලා තියෙනවා ඉතා පැහැදිලිව, අපි රනිල්ව රකින්නෙත් නැහැ, මෛත්‍රීව රකින්නෙත් නැහැ, මහින්දව රකින්නෙත් නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැකීම වෙනුවෙන් අපි කළ හැකි කළ යුතු සෑම දෙම කරන බවට නැවත වතාවක් සාධි කරමින් අද මේ සහභාගී වෙන සියලුම සහෝදර සහෝදරියන්, ඒ වගේම අද පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරයන්, සියලු දෙනාම විද්වතුන්, පොදු ජනතාව සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ පෙළගැහෙන
මේ බලවේගයේ සියලු දෙනාම අපේ පක්ෂ වෙනුවෙන් ඉතාම ආදරයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා! ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා!